මේ විඩික බලනෝය කොල්ලෙක්ද ඔයා කවරුහරි කෙල්ලෙක්්ට පනයල්ලා ආදරය කරනවාද. ඒක තේරුම් දෙකක් තියෙනවා. එක්ක යා ලස්සන ආදරයක හිමකරුවක් එම නැතිනම් ඔ කෙල්ලෙක්ගේ හටහතර මායම්ව වට රැටලා. ලස්සන කියල කිවම යාට මතක් වෙන්නේ නිලියෙක් වෙන්න පුළුවන් ඒවගේම බලය කියල කිවම අට මතක් වෙන්නේ දේශපාලකයෙක් වෙන්න පුළුවන්. නමුත් ලස්සනසා බලය කිය කිවම ලෝකේ ගොඩක් අයට මතක් වෙන නමක් තියෙනවා ඒතමයි ලෝපැට්‍රා. ඉතින් මේ කලියෝපැට්‍ර පාදකරගෙන ඉතිහාසය තුළ විධාකාරයේ සිනමා නිර්මාණය වෙලා තියෙනවා. ඒවා වාර්තාගත ආදාෑම් පවා උපේලා තියෙනවා. නමුත් පසුගේ දවස්සකදි නෙට ලික්කෙන් නිකුත්කරපු කොයින් ලෝප පට්‍රක් කියන ට රිසකට නම් එල්ලවනේ ැඩි ප්‍රේක්ෂක විරෝධතාවයක් නෙට්ලික් ඉහාසේ අසාර්ථකම නිර්මාණය විදියටට කොයින් කලියෝපැට්‍ර තිහාස ගත වුණා එකකට IMDB. දර්ශකය සසා රොටන්ටෝමටෝ දර්ශකයේ හිමිියුනේ ඉතාමත්ම අඩු අගයක්. ඒවගේ ඊජප්තියේ රජය විසින් නෙට්ලික් සායිතනින් ඉතාමත්ම විශාල වන්ති මුදලක් ඉල්ලලා තියවා ඒක හේතුවතමයි ඉතිහාසේ සුරුපී කාන්තාවක් විදිට සැලකුණු ලෝපැටරගේ චරිතයට කළුජාති කාතාවක්. ොදා ගැනීම වෙනෙන් කොහම උත් ෙටෆලික් එක තුළ ලෝපට්‍රම් තරම් අසාර්ථකවීමට හේතුව මොගක්ද. එකට පලවෙනිම හේතුව තමයි මේක ලෝපැට්‍ර කියල කියන්නේෙ කළුජාතික කාන්තාවක් විදියට දක්වා තිබීම. මේකට ඉතරම් ප්‍රේක්ෂකයන් කැමති වුණේ නැහැ. දෙවනියක තමයි මේක තිෙන්නේෙ ලියෝපැට්‍රගේ ඇත්ත ඉතිහාස කතාව නෙවෙයි මේක ලියෝපැට්‍රඉන්න ප්‍රබන්ධ කතාවක් වගේ. වගේ මේවුවෙන් යොදාගත්ත නළුුණනිලියන් මේ චරිතවලට ඇත්තරම ගැලපෙනවද කියලා නැවතවතාවක් හිතල බලන්න වෙනවා. මේවගේ හේතු ගණාවක් නිසා තමයි නෙට්ලික්ස් එක තුළ කක්ලියෝපෙට්‍ර අසාර්ථක වනේ කලියෝපෙට්‍ර ඉපදදුනේ ඊජිප්ියය කියෙලා සලකන්න පුුවන්. නමුත් ජාති ගෝතරනුව ඇ මැසිඩෝනියානු ග්‍රීක ජාතික කාන්තාවක්. ඉතිහාසේ තුළ ක්ලියෝපැට්්‍රගේ ලස්සන රූ සපු වෙත වැඩි අවධානයක් යොමුණනත් ඇයිතාමත්ම බුද්ධිමත් කාන්තාවක් වුණා ඇයට භාෂාක්කිහිපයක්ම චතුරවිදියට කතා කරන්න පුුවන් වුනාා. ඒවගේම ගනිතයේ තරකා විද්‍යාව දර්ශනයාදී දේගන ඇට හොඳ දැනීමක් තිබ්බා. එනිසාම පාලනය ගැනත් ඇයට හොඳ අවබෝධයක් තිබුණනා කෙසේ නමුත් ඇයි කිහිපවතාවක්ම පෙම් හබවල පැටලල්ලා තිබෙනවගේම විවාහත් වෙලා තියෙනවා තොමි ක්‍රාජ වංශය කුල සිරිතානුව ප්‍රථමෙන් ඇගේ විවාහෙේ සිද්ධ වුණේ ඇගේම යෝන් සහෞදරය සමඟ මෙම පෙම් සම්බන්ධතා කපයකින් පස්සේ ඇයි ජුලිය සීෂ සමඟ සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ජුලිය සීස සමඟ පෙම් සම්බන්ධතාවයක් පටන්ගන්න කලින් ඇගේ බලය නැතිවෙන්න ඔන්න මෙන්න තමයි තිබේ නමුත් ජලියස් සීසන් නිසා ඇගේ බලය රැක ගැනීමටයට හැකිියාව ලැබෙන. ජුලියස් සීස සමඟ ඇ එකතුවන්නේ ක්‍රිස්තුපුරුව හතලි සයිදි. නමු ජුලියස් සීස අවාවසනාවන්ත විදිට ඔහුගේම සෙනෙට් කතින් ක්‍රිස්තුපුර හතළි සාතරදි ගාතනය වෙනවා. රෝමේ හිටිය අවරුදු දෙක් වුනත් ඒ කාලේ තුළ රෝමේ ඉහළමට මේ කාතාවන්න අතර පිළිගත් චරිතයක් බවට කලෝපැට්‍ර පත් වුණ. ඇගේ ආබරණසා කොන්්ඩ මෝස්තර, රෝමේ ඉහල පෙළේ කාන්තාවන් අතර එකල වේගෙන් පැතිරගයා. කොහම නමු කලියෝපැට්‍ර බලයබෙනෙන් නොකරපු දෙයක් නැ ඇගේම සහෝදරී පවා කිරුලට ඇතිවූ සටන්වලදි ඝාතනය වන්නට ඉඩහැරියබවට සඳහන් වෙනවා. මාක් ඇන්තන සම කලියෝපැට්්‍රගේ සම්බන්ධතාවේ පටන්ගත්ත කියලා සැලකෙන්නේ කිස්තුපූර හතලිස්සකේද. මොකද යට අවශ්‍ය වෙනවා ඇගේ බලය රැක ගැනීමට. ට ඇතනි ෝමන් ජනරල් බරි ක්ලියෝපෙට ඇගේ කිල්ල රැගනීමටත් ඊ ජිප්තුයේ නිදහස ලබාගනීමටත් ඇන්තනීගේ සහය වැදගත්තුනා. කලියෝපැට්‍ර ඇන්තනී නිසා දරුවන් තුන් දෙනෙක්ගේ මවක් බාට පත් වනා. ඒවගේම මාක් ඇතනී ක්ලියෝපැට්‍ර රෝමේ කළඹපු ආදර කතාවක් වුණා. ඇගේ විවාහයන් දෙස බලනකොට මුල් විවාහයන් දෙකම පවුලේ සාමාජිකයන් සමඟ සිද්ධ වනේ බොහොවිට ඇගේ වුවමනාවටම නොව රජවංශයේ සම්ප්‍රදායට අනුව බව පෙනී යනවා. ඉන්න අන්නතුර සිදුණු සීෂසා මාක්කඇන්තනි සමඟ විවාහයන් පවා ලිංගිකත්වයට වඩා ඒ පුද්ගලයන්ගේද ක්ලියෝපට්‍රරාගේද දේශපාලනිික ුවමනාවන් මත බලය ලබා ගැනීම හෝ බලේ රැක ගැනීමමාදිය උදෙසාව් කිසියම් ඥායිපත්‍රයකට අනුව සිදුවෝ බවට පෙනී යනවා. මෙතර මාක්කඇන්තනිසා ඔක්ටේවියන් අතර ටනක් ඇතිව නාක ටනක් විේ. වරුදපුරාඇදගේ එම සටන ඇක්ටීම් විදියට දැක්වෙනවා. එම සටනෙදි කලියෝපෙට්‍රා පුද්ගිකෝම ඊජිප්තු යුදවකාවන් ඇන්තනීගේ යුදනවකාවන් සමඟ රෝමට එරෙහිව මෙහෙූබවට සඳහන් වෙනවා. නමුත් මේ නාවික සටනින් ඕවන් පරාජය වුණා. සටන ඇන්තනිසා කලියෝපැට්‍රාගේ ඉර නම තිීදු කලා ඔක්ටේවියන් මුහුදු සටන් ජයගෙන ඊජිප්තුවට ගොඩ බහලා ඒ අගනුවරුණු ඇලෙක්සෙන්න්්‍රියෝ බලා ගමන් කලා ගොඩබින් මත සුළු සටනක් ජයගැනීමට ඇන්තන සමත්තුනත් ඔහුසා කලියෝපැට්‍ර කොට වනා. එඒ තීරණාත්මක පරාජයක් සටනින් පසු කලියෝපැට්‍ර තමා විසින්ම සකස්කරව තිබුණු සොහො ගැබක රහස් කොටියකට පලාාගොස් තමාගේ රැකවරණය සලසා ගත්තා. ඒ අගේ මරණේ පිළිබඳ ව්‍යාජ ආරචජයක් පැතිරයාමට සලස්වමින්. නමුත් එයින් සිදන මාක් ඇන්තනට ඒ තැබෑවක් බවට සංවේදනය වී තිබීමයි. කලියෝපැට්‍රා මියගේ බවටු ්‍යායේ සත්‍යයක් බවට විශ්වාස කළ මාක්කඇන්තන සියදිවි නසාගැනීමට තීරණය කලා. මේ අතර ක්ටවියන් නරය තුළටආවා. ඉතිහාසගත වාර්තාානුව මෙහිදී කක්ලියෝපට්‍ර ඕහොත් හැටහතර මයම් දාලා අල්ලගන්න උත්සාගල්ල තියෙනවා නත් ඔක්ටේවියන් නම්ඒට රැටෙන පාටක් පෙනිලා නෑ. අවසානිදි කලෝපට්‍ර සියදිවි නසගෙනනීමට තිීරණය කලා. ඒඇගේ ලැමට නයික් දෂ්ට කිරීම ඉඩදීලා. කෙසයි නමුත් ක්ලියෝපැට්‍ර එක කතාවේ අභිරහස්තැන් ගණනාවක්ම තියවා. මොනවුනත් කලියෝපැට්‍ර කියන්නේ මයම් දාලා පිරිමින් අල්ලගෙන තමාගේ බලය රැකගැනීමට ත්සාහකරපු කාන්තාවක් අද වෙනකට කලියපට නොසියත් හැට වෙනකොට වෙන කක්ලියෝපට්‍ර කෙනකුගේ ගොදුරබවට ඔබ පත්වෙන්න පුළුවන්. මෙතනදි අදාලා කාන්තා බොහෝ වෙලාට ඔයා පස්සන් එන්න නැෑ. නමුත් ඔයාාව පස්සෙන් එන්න සලස් වනවා. ඒ හැටාහතර මායන් වලින්. එනිසා මේ වගේයාගේ ආරක්ෂාවන්න හැටාතර මමායම් ගැන පොඩ්ඩක් අපි කියල දෙන්නම්. ගොඩක්ම මේ වගේ අය කොල්ලන්නව අල්ලගන්නේ ඇස් වලින් තමයි. නෙතගින් බැලීම ඇස් කරකවීම, ඇස් පියවීම ඇස් ලොකුකරබැලීම ඇස් සම්පූර්ණෙන්ම වසා බැලීම, ඇස් අඩක් වසා බැලීම වරින්වර බැලීම වෙනතක් බලා සිටීම්ගේ දේවල් කෙල්ලෙක් කරනවනම් ටිකක් විතර පරිස්සම් වෙන්න. ස්ල් අතරව තව දෙයක් තියෙනවා. ඒ තමයි නහය. මෙයාල ඔයාට පේන්න මොකක්හරි දෙයක් සිපගන්න පුළුවන්. සමහරි විටේ පොතක් වෙන්න පුුවන්. එහෙම නැතිනම් මලක් වෙන්න පුුවන්. ඒ කියන්නේෙ මොකක් හරි ෞතිකයක්. ඒ ඔයටට පේන්න තමයි සිපගන්නේ. ඒවගේම පොඩි ගඳක් දෙනුනත් ඒ නිකක් ලොකු ගඳක් වගේ නාසය අකුල ගන්න පුළුවන්. ඒවගේ ලොකු සුසුමක්හෙලන්න පුළුවන්. අනිත්තක තයි හිනාව. කෙල්ලෙක් හරි කාතාවක්හරරි ඔයාදයා බල්ල පොඩ්ඩක් අමුතුවිදියට හිනාාවෙනවා කියලා කියන්නේ ටිකක් විතර වැඩේ බයනකයි කියනෙ එක. ඒබගේ මෙෑගේ අමතු හැස්රීම් යාට දැකගන්නට ලැබේවි. වෙලාවකට කිසිම කතවක් නෑ. ට ේතුවක් නැතුව තරහින් කතා කරනවා. තවත් වෙලාවකට කවට වචන කතා කරනවා. ඒවගේම තවත් වෙලාවකට බොලඳ විදියට කතා කරනවා. වෙලාවකට කොල්ලන්ගේ අගුණ ගැන කියනවා. තවත් වෙලාවකට කෙල්ලන්ගේ අගුණ ගැන කියන. ඊට පස්සේ බොරුවට නෑදයකම් හිතවත්කම් ගැන ඔයාට කියන්න පුළුවන්. ඒවගේම සමහර පොඩිදේවල් වට පවා ගොඩක් බය වෙනවා. මේ ීඩුව එක බලන්නඔයා කොල්ලෙක් නම් මේකේදයක් කෙල්ලෙක්ගෙන් හරි කාන්තාවක්ගෙන් හරි නිරීක්ෂණය කරනව නම් ටික්විතර පරිස්සම් වෙලාඉන්න. ඕ නොව රටාගන්න දක්ෂයි මෙන්න මේ වගේ බෙලාවට ඔයා අතිදක්ෂ වෙන්න ඕනේ ඒ හැටහත්‍රමායම් වලින් බේරිලාඉන්න. ඔය සමහරිවිට අහලෙති සෑම සාර්ථක මිින්සෙක් පිටුපසම ගහැනියයක් ඇත කියන කතාව. නමුත් මේක බාගෙට ඇත්තකතාවක්. ඇත්තම කතාව තමයි සාර්ථක මිනිස්සු පිටිපස්සට තමයි ගැහැන වෙන්න කියන කතාව. මේට හොඳම උදාහරන අපි මීට කලින් ඕන තරන් කතා කල්ලා තියෙනවා. එනිසා මේ විඩේක බලන්න ඔයාොල්ෙක් නම් චිත්‍රපටිල ඉන්නවගේ රෝමන්ටික් ආද්‍රන්තයෙක් වෙන්න උත්සාහ කරන්න එපා ර්ථකත්තයේ පිටිපස්ස යන දක්ෂෙක් වෙන්න උත්සහ කරන්න. ඉතින් මේහස් සම්බන්ධ ඔයා හිතන්නේ මොනවගේ දෙයක්ද. ගෙන අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක්දාන්න අමතක කරන්න එපා. අපි මේගේ අලුත්ම වීඩියෝගින් හම්බෙන බලාපොත්වන් අදට සමුවර්ගෙනයන්නට තමයි සූදානම් වෙන්න. ඕයාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් කරනත්තං අනිවාරෙන්ම පහලින්තින රතු පටනක බල ස්බස්ක්‍රයිප් කරන්න ඒග පුචි බෙල්ලයිරන්න කලෙක්කරොත් පියලතිින් වීඩියෝවත් දාාපුගම හලගට ගෙන්න්න ගැනීම හැකියාවතිෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙම සියලුම දෙෙනට සුබදවසා.